අපි මේ වන විට අපිට දකින්න ලෝකයේ තමිල ප්‍රජාව විශේෂයෙන්ම එල්ටීටී හිතවාදීන් පිරිස එක්කාසු වෙමින් සිටිනවා විවිධාකාරයෙන් ලෝක ප්‍රජාවට කියන්නට අපිට ප්‍රහාර එල්ල වුණා අපේ නායකයෝ මරණ එක ඔබතුමා සඳහන් කළ විදිහට. දැන් මේ වෙලාවේ අපේ සිටින ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවල සිටියත් මොවුන්ගේ පෙළ ගැස්මක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. එල්ටීටී එරෙහිව නැගී සිටීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ தත්ත්වය විධිමත් කරන්න පිළිවෙලක් ඇතිව කරගෙන යන්න මොන වගේ වැඩපිළිවෙළක්ද අපි අනුගමනය කරන්නට ඕන? ඇත්තටම විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕන ඇමරිකාවේ වැසෙන ශ්‍රී ලාංකිකයන්ට. පහුගිය අවුරුදු 25ෙම තිබ්බේ නැති උද්‍යෝග මන්තකමක් සහ සහයෝගයක් අපිට පහුගිය මාස 3-4 ඇතුළත ලැබුණා. ඒ මාස 3-4 ඇතුළත සහයෝගය නිසා තානාපති කාර්යාලයේ වැඩ කරගෙන යන්නත් අපිට ගොඩක් ඒක උදව්වක් වුණා. විශේෂයෙන් වැරදි නිවුස් අයිටම් එකක් ගියොත් අපිට ඉමීඩියට්ලි මේ ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා මට. කෝල් එකක් දීලා කියනවා මෙන්න මෙහෙම නිවුස් අයිටම් එකක් ගියා කියලා. එතකොට ඒක අපිට ලේසියක් වුණා. මොකද නැත්තම් තානාපති කාර්යාලයෙන් විතරක් සමහර ලාවට ඒ ඔක්කොම නිවුස් අයිටම්ස් මොනිටර් කරන්න අපිට බැරි අවස්ථා තිබ්බා. ඊට පස්සේ සමහර ලාවට ඒවට ලියනවා ඒගොල්ලෝ තනියම ලියලා දෙනවා. තනියම ටෙලිෆෝන් කෝල්ස් දාලා කතා කරනවා. ඒ වගේ සමහර ගොඩාක් අය වෙබ්සයිට්ස් අලුතෙන් හදලා ඒ වෙබ්සයිට්ස් මාර්ගයෙන් ඒ වගේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. දැන් ඊට අමතරව මම අලුත් එකක් හදලා තිනවා, අලුත් ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිනවා ප්‍රාන්ත වශයෙන් අපේ ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන ඒගොල්ලෝ ගිහිලා තමන්ගේ කොංග්‍රස් සභිකයන් හම් වෙලා ඇත්ත තත්ත්වය කියලා දෙන්න. ඊට අමතරව ඒ තමන්ගේ ප්‍රාන්තයේ ඉන්න මේ මීඩියා ඉන්ස්ටිටියුෂන් එක ඒකේ තියෙන ටීවී ස්ටේජ් සී ඇට්ලැන්ටා නම් ජෝර්ජියා නම් ඇට්ලැන්ටා CNN එකට ගිහිලා ඒගොල්ලෝ ඉන්ටර්විව්ස් දීලා ඩිස්කෂන්ස් තියන්න. ඊට අමතරව මානව හිමිකම් संविधान वाले गिहिला कियला देने अत्त तत्वे मुकदे नेतं LTTE एक अटा संबंध कां किएन श्रीलंका कीन एवा देंग निमे आउर दुविसी भागती से करला पुद्दुम विधि अट एकोलो किएन या इतराय गरंगन तत्व बालिया गुड़ना का गंती बोला आई थिंक मांगिता ने अपे श्रीलंका कीन अपे थानापति कार्यालय करने वाले कोड़ सद अमतर तमांगे चंददायक हटी अट एक कांग्रेस सभी को कमेटी हे विशेष श्रीलंका की नवील किएन මොද මම සමහර කොංග්‍රස් සභිකයෝ හම්බුණා මේගොල්ලෝ කිව්වා පහුගිය අවුරුදු 25ටම අපිට ගොඩක්ම හම්බ වෙලා තින්නේ මේ LTT එකට සම්බන්ධකම් කියන දෙමළ ජනතාව විතරයි අපි හම්බ වෙලා තින්නේ අනිත් අය අපි හම්බ වෙලා නැහැ කියලා. ඉතින් එතකොට අපි ආණ්ඩුව හැටියට ගිහිල්ලා තානාපති කාර්යාලයෙන් කියනකොට ඒගොල්ලෝ පිළිගත්තට අරගොල්ලෝ කියන කතාවත් පොඩ්ඩක් පිළි අරගෙන තිබ්බා. මං හිතන්නේ දැන් අපේ ශ්‍රී ලාංකිකයින්ට ඒක තේරිලා තියෙනවා. සමහර ශ්‍රී ලාංකිකයන් කොහොමත් අවුරුදු 25ක් 30ත් වැඩ කරා. ඒනවා මං හිතනවා තව ඉස්සරහට අපේ ශ්‍රී ලාංකිකයන් සිළු දිනෙකම මේ වෙලාවේ රට වෙනුවෙන් තමන්ගේ මේ ඩියුටි එක වගකීම ඉට කරයි කියලා මං හිතනවා. ජාත්‍යන්තර මාධ්‍ය පහුගිය කාලයේ ගෙන ගිය විශේෂ ප්‍රකාශයන් විශේෂ ප්‍රචාරයන් මේ හැම දෙයකින්ම ලංකාවට අවාසිදායක තත්ත්වයන් උදා වුණා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍යත් එක්ක ඔබත් ගනුදෙනු කර අපි ඔබත් රූපවාහිනිය දුටුවා විවිධ අවස්ථාන් ඔබ මේට මුහුණ දුන්නා. මේ ජාත්‍යන්තර මාධ්‍ය තවදුරටත් මේ කටයුතු කිරීම අපට අවාසි සහගත තත්ත්වයන් ගෙන දෙනවා. මේ සඳහා මුහුණ දෙන්න ඕන මොන ආකාරයටද? අපිට මේ චතුර දකින්න ඇති පෞගිය සුමාන 2-3 තිස්සේ අපිට පේනවා යම්කිසි වෙනසක්. දැන් මම දැක්කා එහේ ඊයේ පෙරේද පත්තරවල පත්තර ඇමරිකාවේ තියෙන විශේෂ පත්තර 3-4කම ලංකාවට ලංකාව මොඩල් එකක් කියලා මුළු ලෝකෙටම මේ ත්‍රස්තවාදී නැති කිරීම. ඒ පත්තරම මාස 3-4කට ඉස්සෙල්ලා වෙන කතාවක් කිව්වේ. ඉතින් අපි ඒ පත්තරත් එක්ක ඉතාමත් අපි අලුත් යුනිට් එකක් පටන් අරන් තිනවා එම්බසි එකේ අලුතෙන් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් අරගෙන ඇමරිකාවෙන්ම ඒගොල්ලත් එක්ක විශේෂ සම්බන්ධකම් තියෙන පුද්ගලෙක් තමයි අපි අරන් තින්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා ඒ අර ඒ පත්තරවල අයට තමන්ගේ පුද්ගලික මිත්‍රකමකුත් ඇති කරගෙන ඒ මිත්‍රකම මාර්ගයෙන් ඒගොල්ලන්ට කියලා දෙන්න ඇත්ත තත්ත්වේ. මං හිතන්නේ තව මාස 3-4ක් යනකොට අපිට පුළුවන් වෙයි මේ මේ තත්ත්වය වෙනස් කරන්න. දැනටම අපිට පේනවා දැන් පහුගිය සුමාන 2-3 බලනකොට තත්ත්වය සෑහෙන දුරට වෙනස් වෙලා ශ්‍රී ලාංකිකයට හිතවාදී විදියට හැරීගෙන යනවා. මොකද ඔක්කොම දැන් තේරුම් අරගෙන තියෙන්නේ ත්‍රස්තවාදය තුරන් කරපු එකම රට ලංකාව කියලා. දැන් ලංකාව විශේෂ කතුවැකිලිය වුණා පහුගිය දිනවල. අපි ඒ පිළිබඳවත් ලංකාවේ මාධ්‍ය ඔස්සේ දෙරණ අරුණට හැමදාම වාර්තා කර සිටියා. මේ පුවත්පත් තුලින් මේ තත්ත්වය දක්නට ලැබුණා. රූපවාහිනී මාධ්‍යෙන් මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ නැහැ. දැන් ඉදිරියේදී අපි ලැබෙන්න
ලැබෙයි කියලා මම හිත දකින්න ලැබෙයි කියලා මම හිතනවා මොකද මං සමහර රූපවාහිනී මාධ්‍ය ආයතන වලට අපි වීසා බලපත්‍ර ලබා දීලා ලංකාවට ගෙන්නුවා මං හිතන්නේ ඒගොල්ලෝ ඉදිරියේදී අපි ගැන හොඳට වාර්තා කරා කියලා හිතනවා දැන් මේ කොංග්‍රස් සභික මෙහි ආපු එකත් ඒකත් එයත් ලංක ගිහිල්ලා යා පොරොන්දුනා එයත් ගිහිල්ලා යා දැකපු ඒවා එහෙ විද්‍යුත් මාධ්‍යයට සැල කරනවා කියලා ඒව මාර්ගිනුත් අපිට පුළුවන් වෙයි කියලා හිතනවා තවදුරටත් ඇත්ත తත්ව ප්‍රකාශ කරලා දෙන්න ඔබතුමා ඔහුත් සමග විශේෂයෙන් මේ අනාථ අවතන් කඳුර වලට ගියා කොංග්‍රස් සමාජිකයා කියන්නේ කවුරුන්ද මේ වන විට කොංග්‍රස් සමාජිකයාට නිත්‍ය බලයක් හිමි වෙනවද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හෝ එහෙමත් නැත්නම් මේ මොහුගේ ප්‍රකාශය මොහුගේ රාජ්‍ය ලේකම්වරිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හැකියාව ලැබෙනවද මොකක්ද මොහුගේ තිබෙන විශේෂත්වය මොහුගේ පැමිණීමේ දැන් මේ කොංග්‍රස් සභිකයා ගැන මම පොඩි විස්තරයක් දුන්නොත් මේ කොංග්‍රස් සභිකයා ඉන්නවා යම්කිසි කමිටියක මේ ඩිමොක්‍රටික් කැන්ඩිඩේට් කෙනෙක් ඩිමොක්‍රටික් කියන්නේ දැන් බලයේ ඉන්න බරක් ඔබාමා ජනාධිපතිතුමාගේ පක්ෂයේ සමාජිකයෙක් නෝත් කැරලයිනා ප්‍රාන්තය නියෝජනය කරන්නේ අපි හිතාගෙන ඉන්නවා මේ කොංග්‍රස් සභික ඉදිරියේදී සෙනෙට් සභිකයෙක් බවට පත් වෙයි කියලා මොකද තමන්ගේ ප්‍රාන්තයේ ඉතාමත්ම ජනප්‍රිය පුද්ගලයෙක් මේ පුද්ගලයා ජනාධිපති බරක් ඔබාමා මහතාට සහ සෙනෙට් මේ සෙක්‍රටරි හිලරි ක්ලින්ටන් මැතිනියට ඉතාමත්ම සම්බන්ධකම් පවත්වනවා ඒක නිසා තමයි මේ කොංග්‍රස් සභිකයාට මම ආරාධනා කරේ ලංකාවට එන්න කියලා අනිත් එක මේ කොංග්‍රස් සභික මහත්මයා තමයි බ්ලූ බ්ලූ ඩොග්ස් කියලා ආයතනයක් තියෙනවා එතන කෝකස් එකක් ඒකේ සභාපති ඒ කියන්නේ ඒ මෙයා තමයි මේ කොංග්‍රස් සභික මහතා තමයි ඒ ඡන්ද දැන් කොංග්‍රස් එකේ ඡන්ද මොනවා හරි ඕනනම් ඩිමොක්‍රටික් පාටියකට පක්ෂව ලබා ගන්න කටයුතු කරන්නේ මේ සමාජිකයා මම හොඳට බල සම්පන්න කොංග්‍රස් සභිකයෙක් සාමාන්‍යයෙන් කොංග්‍රස් සභිකයෙක් කිව්වම ගොඩක් අය හිතනවා මේ නිකම්ම කොංග්‍රස් සභිකයෙක් වැඩක් නැහැ කියලා ඒ වුණාට මේ කොංග්‍රස් සභිකයා ගොඩක්ම බල සම්පන්න කොංග්‍රස් සභිකයෙක් එයාගේ මේ පහුගිය දීපු ස්ටේට්මන්ට් එක මම හිතන්නේ අපිට ඉතාමත්ම හොඳ ස්ටේට්මන්ට් එකක් එමරික් ඒක හොඳ උදාහරණයක් නැත්තම් ගොඩක් වෙලාවට ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු දෙන්නේ ස්ටේට්මන්ට් එක දෙන්නේ ඇමරිකාවේ ලංකාවේ එම්බසි එක එකෙන් යන මේ දත්ත අනුව දැන් මේ කොංග්‍රස් සභික මහතා ඇවිල්ලා මේ කැම්ප්ස් වලට ගිහිල්ලා බලලා ඊස්ටර්න් ප්‍රොවින්ස් ගිහිල්ලා බලලා ඒ වයින් මේ ස්ටේට්මන්ට් එකක් දුන්නා කියන්නේ යාගේ ඇස් දෙකට දැකපු එක දැන් මෙයා ගිහිල්ලා මෙතනින් නවතින්නේ නැහැ ඊට පස්සේ එහෙ ගිහිල්ලා තමන්ගේ සහෝදර කොංග්‍රස් සභිකයන්ටත් කියනවා මේක මං හිතන්නේ ඒක තමයි මගේ බලාපොරොත්තුව මං හිතන්නේ එයා හොඳටම සන්තෝෂෙන් ගියා ගිහිල්ලා ආපහු ලියුමක් ලියනවා කියලා ඔක්කොම තමන්ගේ කොංග්‍රස් සභිකයන්ට මේකයි ඇත්ත තත්ත්වය ලංකාවේ මෙහෙමයි අපි ඔක්කොම සහයෝගය දෙන්න ඕන කියලා දැන් ලංකාවට